Hi guys! Today is our 7th wedding anniversary. Let's celebrate! Special dawse. අපි දැන් හිතුවා කේකුත් කපලා අපි ආවා පොඩි special තැනකට. ඒ තමයි කාටිබ්බල තියෙන restaurant ජාලයකට අපි ආවා. Restaurant ජාලය. මේක restaurant ජාලයක්. එතන මොකද මෙතන එක එක restaurant තියෙන රිවරියා වගේම තමයි. ඉතින් අපි දෙන්න බැලුවේ මෙතනට ඇවිල්ලා පොඩි පාටියක් දාන්න. හැබැයි අපි එහෙම පාටියක් දාන්න ආවට අපිට table එක පස් දෙනාටයි වාඩි වෙන්න පුළුවන්. අපි 6 දෙනෙක් ඉන්නවා එහෙනම් අපි ටේබල් දෙක වාඩි වෙනවා කලින් සැරේ වගේම ඉතින් ඔන්න 7 වෙනි වෙඩින් ඇනිවර්සරි දවසේ අපි ආවා කාටිබ්බල්ට රෙස්ටුරන්ට් එක ටෙස්ට් කරලා බලන්න කාටිබ්බලදී රෙස්ටුරන්ට් එක හරි ස්පෙෂල් රෙස්ටුරන්ට් එකක්. මෙතනදී අපිට ඕන නම් අපිටම මාළු අල්ලගෙන හදාගෙන කන්නත් පුළුවන්. ඉසු අල්ලන් අපිට හදාගෙන කන්නත් පුළුවන්. හැබැයි අපි එහෙම කරන්නේ නැහැ. අපි මේගොල්ලෝ අල්ලපු මාළු අරගෙන තමයි අපි කන්නේ. ඉතින් මේ රෙස්ටුරන්ට් එකේ තියෙන ගොඩක් විශේෂත්වය තමයි සීෆුඩ් වලට තමයි ගොඩම ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් අපි ඕඩර් කළා අද ටෙස්ට් කරලා බලන්නත් එක්ක ලොබ්ස්ටර් කෙනෙක් ඕඩර් කළා. ලොබ්ස්ටර් කියන්නේ ඔකිරිස්සා. ඔකිරිස්ස එක්ක ඕඩර් කළා. ඊට අමතරව අපි ඕඩර් කළා තව දැල්ලෝ වගේ જાතියක් අපි ඕඩර් කළා. ඉතින් අපි බලමු ආවම කොහොමද කියලා. ඒකේ රස කොහොමද? ගුණ කොහොමද කියලා බලමු. ඉතින් දැන් අපි මේ පොඩි කොරෝනා එකක් අරගෙන පොඩ්ඩක් බීලා ඉන්නවා. ඉතින් බලමු ඉස්සරහට අපේ කැමරේ ගාවට පස්සේ මොනවා වෙයිද කියලා. ඔයතර අපේ බවුලේ කට්ටියර ඈතින් ඉන්නේ. ඕගොල්ලන් පේන්න ඕනේ අර ඈතින් ඉන්නේ ඒගොල්ලන්ව. අපිට ඇත්තට එකට ඉන්න බෑ මේ මේ වෙලාවේදී. මොකද මේ කොරෝනා තත්ත්වයේ හින්දා ටේබල් එක පස් දෙනයි වාඩි වෙන්න පුළුවන්. ඉතින් කවදාද දවසක මේ කොරෝනා තත්ත්වය සමනය වෙලා අපිට ටේබල් එක ඉඳගෙන මුළු කට්ටියටම වාඩිලා කෑම කන්න පුළුවන් දවසක් ආවහම අපිට ගොඩක් සතුටක් දැනේ කියලා මම හිතනවා. ඒත් දැනට අපිට ටේබල් දෙකකට වෙන් වෙලා ඉන්න වෙලා තියෙනවා. ඔන්න ඉතින් අපේ අද ලොබ්ස්ටර් එක්කන ආවා. දැන් මේ ටේබල් එකේ ඔයගලන්ට පුළුවන් අපිට මෙහෙම කරකෝල ගත්ත හැකි ලොබ්ස්ටර්ව. දැන් අපි ගත්තොත් එහෙම ලොබ්ස්ටර් මීට් එක අපිට එන්නේ මෙහෙම කොමඩු ගෙඩියක් ඇතුලේ තමයි මේ ලස්සනට එන්නේ. මේ මේ හැඩවැඩ දාලා තිනවා ගොඩක්. දැන් අපිට ඕන නම් මෙතනින් කැමතියක් අරන් කන්න පුළුවන්. අපිට ඕන නම් මේක දැන් මේ ලොබ්ස්ටර් මීට් ඇත්තම ලොබ්ස්ටර් ගත්තොත් ලොබ්ස්ටර් මීට් එක තියෙන්නේ මේක ඇතුලේ. මේ තියෙන්නේ නිකන් ඩෙකොරේෂන් එක විතරයි. දැන් අපි පොඩ්ඩක් මේක බලමු කාලා රස කොහොමද කියලා. රසයි හැබැයි ටිකක් පැණි රස ගතියක් තමයි තියෙන්නේ. මේක ස්පයිසි ගතියක් නැහැ. ගොඩක් ඉතින් අපිට මේ දෙහි කෑල්ලක් පිපිඤ්ඤා කෑල්ලක් දාලා කන්න තියෙන මේක. ඉතින් අපි කාලා බලමු ඉස්සරහට. මේක ඇත්තම ලොබ්ස්ටර් කිලෝ එකක් තියෙනවා මෙතන. ඊළඟට අපිට ආවා මෙතන අපිට තියෙනවා මෙතන තියෙනවා ෆ්‍රයිඩ් ස්ක්විඩ් තියෙනවා. ඊට අමතරව මෙතන තියෙනවා පෙප බීෆ් තියෙනවා. ඉතින් පෙප බීෆ් කැලක් කල බලමු කොහොමද රස කියලා. කොහොමද රස? රස නියමයි. මේක අලුත් කල බලමු පොඩ්ඩක්. මේක නම් ඉතම දැවිල්ලයි. මේකත් දැවිල්ලයි. මේකත් ඇත්ත දැවිල්ල නෑ. මේක ඉතින් පොඩි ඩෙකොරේෂන් කෑමක් ඇත්තරම. මේක ගොඩක් දැවිල්ලයි. මේක රහයි. අපි මේකෙන් තව එකක් අපි ඕඩර් කරමු. හරි. එහෙනම් අපි කමු.
මෙතන ටයිල්ලා දැන් සීෆුඩ් ගත්ත ගුවනේ දැන් අපි ලොබ්ස්ටර්ව ටෙස්ට් කළා මුලින් ලොබ්ස්ටර්ව ගත්තා විශේෂ දෙයක් තියෙනවා ලොබ්ස්ටර් අපි කෑවට පස්සේ ලොබ්ස්ටර්ගේ අපිට ඕන නම් ඉතුරු හෙඩ් එක ඉතුරු කෑලි ටික ආපහු අපිට රීෆ්‍රයි කරවන්න පුළුවන් නූඩල්ස් එක්ක එතකොට අපිට ඇඩිෂනල් ඩොලර් 15ක් ගන්න ඕනේ ඒකට එතකොට ඒගොල්ලෝ pepper garlic දාලා ආපහු රීෆ්‍රයි කළා තව වෙනස් කෑමක් හදලා එවනවා ඊට අමතරව අපිට හම්බුණා අපි ඕඩර් කළා chili crab කෙනෙක් ඉතින් මේ chili crab එකක් එක්ක ඕගලන්ට හම්බෙනවා මේ buns හම්බෙනවා ඉතින් ඕගලන්ට පුළුවන් මේ chili crab එක ගත්තොත් එහෙම ඔයගොල්ලෝ පේන තනිකර කක් මේ ලොකු කකුලක් ඉන්නේ ඉතින් මේ කකුල වගේ කෑල්ලක් අරගෙන අපි දැන් බලමු මේකට හම්බෙන අපිට වෙනවා මේ කන්න මේ කඩා ගන්න ගන්න කෑලි වගේක් හම්බෙනවා ග්ලව්ස් වගේ හම්බෙනවා තාම මේ ටික ආවේ නැහැ ඉතින් අපි මේක මෙහෙමට දාලා මම දැනට මෙහෙම කන්න මම ක්‍රැබ්ගේ පොඩ්ඩක් කාලා බලන්නම් බන් එකක ක්‍රැබ්බ ගාලා බලන්න කොහොමද කියලා රස අපේ අර ලොබ්ස්ටර් අපේ ලොබ්ස්ටර් කෑවට පස්සේ පොකිරිස කෑවට පස්සේ පොකිරිස ඉතුරු කෑලි ටික ආපහු අලුත් කෑමක් හදලා ගෙනත් දුන්නා මේක ඇත්තටම ගාලික් pepper දාලා ෆ්‍රයි කරලා තමයි මේක ගෙනල්ලා තියෙන්නේ මම බලන්න පොඩි කෑල්ලක් කරලා රහයිද කියලා දැන් මේක ගොඩක් ස්පයිසි ඒක රීෆ්‍රයි කරලා අප ෆ්‍රයි කරලා තියෙන මේ ලොබ්ස්ටර් කලින් ලොබ්ස්ටර් තිබ්බේ බොයිල් කරලා දැන් මේක තියෙන්නේ ෆ්‍රයි කරලා පොඩි කෑල්ලක් කරලා බලමු රහයිද කියලා දැන් නම් බඩක් ගොඩක් පිරලා තියෙන්නේ කරලා බලමු නියමයි ඔන්න ඉතින් ක්‍රැබ්බ කෑවා ලොබ්ස්ටර් කෑවා දැන් බලන් ඉන්නේ අපිට කීයක් කෙල වෙලා ඇද්ද රයිට් දැන් ඔන්න අවසාන ප්‍රගති සමාලෝචනය කරන්න තමයි අපි යන්නේ මහා වර්ෂාවක ගැටනවා මේ වෙලාවේ කම්පා වෙලා ඉන්නනේ මේක දැකලා කම්පා වෙලා ඉන්නදී නැවතුම් දැක්කොත් එහෙනම් අපිට ඕගොල්ලෝ බලාගත්ත හැකි මේ බිල මේ ගිහිලා තියෙනවා අන්තිමට ඉවරලා තියෙනවා ඩොලර් 538 කින් ඒ කියන්නේ අපිට දැන් මේ ලොස්සලා කාලා ඉපා කාලා මේ දුකට බලන්න මේ පරිසරයත් දැන් කම්පා වෙලා තියෙන්නේ වැස්ස වැටෙනවා මේ දැන් ඔයගොල්ලන් පේනද මම මේ පැත්තට පොඩ්ඩක් හරවලා පෙන්නන්න මේ පැත්ත වැස්ස වැටෙනවා එන ධන අකුණු ගහනවා අපිට හේනයක් වැඩි දෙන්නෙත් නැහැ ඉතින් අපි බලන්නේ මේ මෙතන අපි අරන් තියෙන දේවල් ඕස්ට්‍රේලියානු ක්ලැබ් කොරෝනා බියර් වගේ ඔක්කොම ගත්තාම අපිට ටෝටල් එක ගියද ඩොලර් 538ක් ගිහලා තියෙනවා. ඔය මොකද හිතන්නේ මේ කෑම ගැන? ඉතින් මොන අවසාන වශයෙන් ඉතින් කියන්න තියෙන මෙච්චරයි. කාටිබ් වලට එන සී ෆුඩ් අරගෙන ලොබ්ස්ටර්ස් අරගෙන ක්‍රැබ්ස් අරගෙන මීලක් ගත්තොත් ඔයාලට මෙන්න මේ ගානක් යනවා. ඒක තමයි අදෝකන් කියන්නේ එතන ටික පරිසරෙ මෙහෙරට ඇවිල්ලා සීෆුඩ් ඕඩර් කරනවා නම්